ඒ කාරකේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුමකට පාද ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. විශේෂ මාධ්‍යාවක් මේ අවස්ථාවේදී ගත්තේ විශේෂ කාරණාවක් සම්බන්ධයෙන්. ඒක තමයි හෙට දින, ඒ කියන්නේ 22 වෙනි දින 12 පැයේදී ලංකාව පුරා දිවයින පුරාම ස්පිටාල 100කට අධික ප්‍රමාණයක් ඉදිරිපස පවත්වන ජාතික විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයි. එතකොට මේ සම්බන්ධයෙන් මූලික තේමා කරගෙන තියෙන කාරණාව තමයි සෞඛ්‍යයට අසාධ්‍යයි රෝගී ජීවිත අනතුරේ තියෙන කියන කාරණා. මේ කාරණාව ගත්තයින් පස්සේ අපි මෙතෙන්දී ජනතාව, ඒ වගේම සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, සෞඛ්‍ය තදාල වෘත්ති සමිති, සෞඛ්‍ය නෝන වෘත්ති සමිති, රාජ්‍ය හා රාජ්‍ය නෝන වෘත්ති සමිති සියල්ලම එකතු කරගෙන කරන වැඩක් විදිහට මේ වැඩේ වෙන්නේ. මුළු ලංකාවෙම මේ වෙලාවේදී හෙට දිනේදී දවල් 12ට මේ විරෝධතා ව්‍යාපාරය සිද්ධ වෙනවා. අපිට මේකට මූල බීජ වෙන්න හේතුව තමයි මේ අවස්ථාවේදී අපි දන්න කාරණාව, හැමෝම දන්න කාරණාව තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වෙද්දී සම්පූර්ණයෙන්ම අඩාල තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ වෙනකොට බෙහෙත්වල තියෙන ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්න තියෙනවා. බෙහෙත් ප්‍රමාණය අඩුයි. ඊළඟට රසායන ද්‍රව්‍ය ඒ වගේම තමයි ටෙස්ට් කරන උපකරණ අඩුයි. රෝගීන්ට රෝගීන් වලපල වැඩිලා තියෙනවා. පිටින් කරගන්න වෙනවා අතිවිශාල ප්‍රමාණයක්. අපිට අවශ්‍ය ප්‍රමාණයට රසායන ද්‍රව්‍ය නැති හින්දා. ඒ වගේම තමයි සෞඛ්‍ය සේවකයන් ඉගත්තත් අපේ තියෙන සෞඛ්‍ය සේවකයන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපිට සෞඛ්‍ය සේවක විදිහට විශාල ප්‍රමාණයක් රැකියාව අතහැරලා යනවා. එහෙම නැත්නම් පිටරට යනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි අවශ්‍ය දීමනා පොදුවේ සියල්ලන්ටම, පොදුවේ ජනතාව සියල්ලටම ලැබිය යුතු දීමනා ටික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ විදිහට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අධික පොලිය අනුපාත, ඊළඟට ජීවන බර, බදු ඔය කාරණා ඔක්කොමත් ඉඳලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට සහ සේවකයන්ට ගැළපෙන විදිහ පරිසරයක් හැදිලා නැහැ. මේ වෙනකොට සෞඛ්‍ය හරි ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දෙන්න. ඉතින් මේ කාරණාත් එක්ක ගැටගැහිච්ච කාරණාව තමයි මේ විදිහ සෞඛ්‍යයට යොදවන මුදල් ප්‍රමාණය ආණ්ඩුවෙන් වැඩි කරන්නේ හැම වෙලාවෙම අඩු ප්‍රමාණයක තමයි තියාගෙන ඉන්නේ. ඉතින් මේ කාරණා අපි ගොනු කරලා ගත්තයින් පස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. අඩාල වීම නවතින්නේ නැහැ. අපි මේකට ජනතාව විදිහට, අපි මේකට මුට්ටිය සමිති විදිහට, රාජ්‍ය නෝන ආයතනවල තියෙන නිලධාරීන් විදිහට, පොදු සේවකයෝ විදිහට, සමාජ ව්‍යාපාර විදිහට අපි මේකට බැඳියත් තියෙනවා. මේ නිසා අපි ආරාධනා කරනවා සියලුම දෙනාට ජනතාව විදිහට පන්ති ශේෂ්ඨ ભેදයකින් තොරව හෙට දින තියෙන උච්ච සමිති ව්‍යාපාරය, එහෙම නැත්නම් මහජන ව්‍යාපාරය, පොදු විරෝධතාවය, ජනතා විරෝධතාවයට එකතු වෙන විදිහට අපි කොහොම ආදරෙන් ඇරයුම් කරමු. ලීෆ් කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුම ලීෆ් හවුස් සමතන්න. සාකච්ඡාව කැඳවීමට විශේෂ කාරණේ වුණේ අපි දන්නවා මේ වෙද්දී රටේ සෞඛ්‍ය වලපලට ඇවිල්ලා තියෙන මේ පාලකයන් විසින් රටේ සෞඛ්‍යයට අසාධ්‍යයි රෝග වෛද්‍යක පැත්තකින් රටේ භෞතික සමෝපල්වල ඖෂධ ඇතුළු භෞතික සම්පත් ඒ යටිතල පහසුකම් කඩවැටීමක් තියෙනවා. ඒ වගේම සේවකයෝ රට හැරදා යනවා, මානව සම්පත් අපට අහිමි වෙනවා, වෛද්‍යවරුන්, හෙදියන්, අනුදිකු කාර්ය කනිෂ්ඨ කාර්ය මණ්ඩලය බොහෝ දෙනෙක් රට හැරවෙමින් පවතිනවා. නමුත් මේ වෙන විට මේ ප්‍රශ්නයට, මේ ගැටලුවලට සාධනීය උත්තරයක් දෙන්න ආණ්ඩුව පොහොසත් වෙලා තියෙනවා. ආණ්ඩුව යෝජනා කරන යෝජනාවලිය තමයි
හොස්පිටල් ඉස්සරහ ආරෝග්‍යශාලා ඉස්සරහ මල්ශාලා තියෙන්නේ ඒකට තමයි. ඒකට තමයි මල්ශාලා තියෙන්නේ. නමුත් හැබැයි රෝහලට එන්නේ හැමෝම සුවෙන් බලාපොරොත්තු වෙයි. ඒ නිසා රෝගීන් සුව කිරීම හෙදියක් වශයෙන් වෛද්‍යවරයෙක් වශයෙන් අපේ බලාපොරොත්තුව. මේ දින මේ ප්‍රතිපාදන අරුබුදයට මේ ප්‍රතිපාදන කප්පාදුවට එරෙහිව අපිට අද අඩක් නගන්න සිදුලා තිනවා මහ ජනතාව එකතු කරගෙන. ඒ නිසා අපි හෙට දිනේ සියලුම රෝහල් ඉදිරිපිට මහ ජනතාව සෞඛ්‍ය සේවකයෝ සියලු දෙනා එකතු කරගෙන විරෝධතා ව්‍යාපාරයක් පවත්වලා ආණ්ඩුවට අනතුරු වගකීමක් කරනවා. මේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන වැඩි කරන්න සෞඛ්‍ය සේවකයන්ට ඒ වගේම මහ ජනතාවට සෙතක් වෙන්න රටේ නිදහස් සෞඛ්‍ය පවත්වාගෙන යෑමට වැඩිපුර ප්‍රතිපාදන වෙන් කරන්න. එහෙම නැත්නම් ඔබ හමුවට අපි එනවා, ඔබ හමුවට ඇවිල්ලා මේ ප්‍රශ්නේ අපි ඇවිල්ලා කියන්න ලෑස්ති. රෝහල් මට්ටමින් කරන උද්ඝෝෂණ ව්‍යාපාරවලදී ඒවයි උත්තර දෙන්න ලෑස්ති නැත්නම් අපි හෙට දිනේදී කොළඹට හරි ඇවිල්ලා මේකට උත්තර සොයන්න ඔබ හමු වෙන්න ලෑස්ති කියලා අපි අවස්ථාවේ අවධාරණය කරන සිටිනවා. ඒ වගේම හෙද සේවය ගත්තට පස්සේ නූර්ලි කියන දුෂ්කර දිස්ත්‍රික්කයක් එම දිස්ත්‍රික්කයේ තුල එම රෝහල තුල 600කට ආසන ප්‍රමාණයක් හෙදියන් අවශ්‍යයි. නමුත් මේ අවස්ථාවේ සේවයේ ඉදිරියේ ඉන්නේ 300කට ආසන සංඛ්‍යාව. කියන්නේ භාගයට භාගයක් 850ක්වත් මේ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය නැහැ. එම අධික වැඩ පීඩනකින් වැඩ කරනකොට ඒ සම්බන්ධයෙන්වත් අලුත් බැජ් එකක් අරගෙන අලුතෙන් ඒ වගේම නවක හෙද කණ්ඩායමක් ඉන්නවා. මාස 6කට වඩා වැඩි අද වෙන විට ඔවුන් පාස් අවුට් වෙලා ඔවුන් විභාග සමත් වෙලා ගෙදරටලා ඉන්නවා. ඉතින් ඒ බැජ් එක ගන්නවත් ඒ කණ්ඩායම බඳව ගන්නවත් තාම හරි සැලසුමක් නැහැ. එම කණ්ඩායම බඳවා ගැනීම බාලගිරි දෝෂවල ලක් වෙලා තියෙනවා. ඒ නිසා එම කණ්ඩායම බඳව ගන්න හෙද සේවාවේ පුරප්පාඩු පුරවන්න බලපෑම අපි ඉල්ල කරනවා මේ අවස්ථාවේ ආණ්ඩුවට. ඒ වගේම සෞඛ්‍ය සේවාවේ ඖෂධ, ඒ වගේම රසායනිකාරවට අවශ්‍ය කරන එම රසායන ද්‍රව්‍ය, ඒ වගේ උපකරණ ලබා දීමට වහාම ක්‍රියාත්මක වෙන්න ජනතාව අමාරුවෙන් ඉන්නේ. ජනතාවට එළියට ගිහිල්ලා ෆාමසියෙන් කඩෙන් බෙහෙත් ගන්න විදිහක් නැහැ මේ වෙලාවේ. තුන් වේල කන්න බැරුවද ජනතාව ඉන්නේ. 46%ක් තමන්ගේ ආහාර වේල සීමා කරලා තියෙන්නේ. එවන් රටක සෞඛ්‍යයක සෞඛ්‍ය පැවැත්ම සෞඛ්‍යයේ යහපැවැත්ම අනිවාර්ය අංගයක් වෙලා තියෙනවා. එහෙම තියෙන වෙලාවක ප්‍රතිපාදන වෙන් කරන්නේ නැතුව විටින් විටේ ඖෂධ බාල ඖෂධ ගෙන්නමින් රෝගී ජීවිත අද මේ අස්ති සෙල්ලමට අරන් තිනා ආණ්ඩුව. එනිසා ඒක නවත්තන්න, එහෙම නවත්තන්න නැත්නම් මං කිව්වා වගේ දසදහස් කම් සංඛ්‍යාවක එකතු වෙලා අපි ලෑස්ති ඔබ හමු වෙන්නෙන්න. ඒ විරෝධතාවයේ ආරම්භක විරෝධතාවයේ ලෙස අපි හෙට සියලුම රෝහල් ඉස්සරහා විරෝධතා ව්‍යාපාරකින් ආරම්භ කරලා දවන්ත විරෝධතා ව්‍යාපාරක විදියට වර්ධනය කරමින් ඉදිරියට ලෑස්ති කියලා අපි අනුතුරුවන් ගන්නවා ආණ්ඩුවේ මේ අවස්ථාවේ.